මාර්ග අනතුරු ඉහළ යාමට බලපාන හේතු රැසක් පිළිබඳව විගණකාධිපති වාර්තාවකින් හෙළිව තිබෙනවා. එහි දැක්වෙන්නේ මෙම අනතුරුවලින් බොහොමයක් වළක්වාගත හැකි ඒවා බවයි. මාර්ග ආරක්ෂාව සඳහා ක්‍රියා කිරීමේ දශකයේ ලෙස 2011 සිට 2020 දක්වා කාලයේ නම් කෙරුණේ 2010 වසරේ මාර්තු මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී ශ්‍රී ලංකාවද ඊට අත්සන් තැබූ අතර මාර්ග අනතුරු අවම කිරීම සඳහා වර්ෂ 10කට අදාළ ක්‍රියාකාරී සැලැස්මට අනුව වැඩපිළිවෙලක්ද සකස් කෙරුණා. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 17කින් සැදුම්ලත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පිහිට වූවේ ඒ අනුවයි. එහි බලතල හා සම්පත්ධාරිතාව අනතුරු අවම කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් නොවන බව අදාළ විගණකාධිපති වාර්තාවේ සඳහන්. පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන අංශයට අනුයුක්ත නිලධාරීන්ගෙන් 72% රථවාහන කළමනාකරණ පාඨමාලාවක් හදාරා නොමැති බව මෙහි දැක්වෙනවා. මාර්ග අනතුරු පිළිබඳ දත්ත පද්ධතියක් රථවාහන පොලිසියෙන් පවත්වාගෙන ගියත් ඊට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රක්ෂණ ආයතන සම්බන්ධ වී නැහැ. සුරක්ෂිත මාර්ග නිර්මාණයේදී මාර්ග ආරක්ෂණ විගණන පැවැත්වීම වැදගත් වුවත් ඒ සම්බන්ධ පුහුණුවලත් ඉංජිනේරුවරුන් දැනට මාර්ග සංවර්ධන අධිකාරියේ නොමැති බැවින් මාර්ග ආරක්ෂණ විගණන 2016 හා 2017 වසරවලදී පවත්වා නොමැති බවද අනාවරණය වී තිබෙනවා. ඉංජිනේරු දෝෂ හේතුවෙන් ඇතැම් මාර්ග අනතුරු සිදු වී ඇති බවත්, එම දෝෂ ඉවත් කිරීමක් සිදුව නොමැති බවත් අනාවරණය වී ඇති තවත් කරුණක්. අනතුරු වලින් සිදුවන බරපතල තුවාල වලින් 23%කටද මරණ සංඛ්‍යාවෙන් 31%කටද පදිකයන් ගොදුරු වනවා. පොලිස් කොට්ටාෂ 16ක විවිධ ස්ථාන 46ක් තුළ පදිකයන්ට මාර්ග අනතුරු වලට මුහුණ දීමට සිදුව තිබූ බව නිරීක්ෂණය වුණා. පොලිස් කොට්ටාස 15ක විදුලි හා දුරකථන රැහැන් කණු මාර්ගයට බාධාවක් වන ලෙස පැවතීම නිසා අනතුරු 14ක් සිදුව ඇති බව සඳහන්. පොලිස් කොට්ටාස 18ක පදික මාර්ගවල සංඥා සලකුණු නිසි පරිදි යොදා නොමැති බවත්, මැකී තිබූ අවස්ථා 355ක් පැවති බවත්, අනතුරු 196ක් සිදුව ඇත්තේ මේ නිසා බවත් අනාවරණය වී තිබෙනවා. පදික මාරු බස් නැවතුම් මන්සන්ධි ආසන්නව පිහිටා තිබීම නිසා සිදුව ඇති මාර්ග අනතුරු සංඛ්‍යාව 368ක්. පාසල් වෑන් රථවල ප්‍රමිතිය හා දහවන තත්ත්වය පිළිබඳ පරීක්ෂාවන් ප්‍රමාණවත් නොවීම, ඒ ශ්‍රේණියේ මාර්ග ගණනාවක ප්‍රමාණවත් පරිදි ආලෝකයේ නොමැතිවීම සහ ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග නොමැතිවීමද මාර්ග අනතුරු වලට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා. පොලිස් කොට්ටාෂ 30ක රාත්‍රී කාලයේ විදුලි පහන් ක්‍රියා විරහිත වන අවස්ථා 475ක් නිසා මාර්ග අනතුරු 108ක් සිදු වූ බව සඳහන්. රියදුරු පාසල් ලියාපදිංචිය අලුත් නොකිරීම හා රිය දාබනයේදී සිදුවන අඩුපාඩු හඳුනා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපකරණ ප්‍රමාණවත් නොවීමද තවත් හේතුවක්. පසුගිය වර්ෂවල සිදු වූ රිය අනතුරු දෙස බැලීමේදී මාර්ගයේ දෝෂ නිසාම සිදු වූ රිය අනතුරු විශාල ගණනක් වාර්තා වී තිබෙනවා. ඒ ආකාරයෙන් හඳුනාගත් මාර්ග දෝෂ 1938කට අදාළ අනතුරු සංඛ්‍යාව 1434ක්. පොලිස් කොට්ටාෂ 23ක රිය අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ 204ක්. 2014 හා 2015 වසරේදී හඳුනාගෙන මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කළද ඒවා නිවැරදි කර නැහැ. ධාවනයට නොසුදුසු වාහන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියද ඇත්තේ බරපතල දෝෂ සහගත බවක්. ඒ අනුව මාර්ග ආරක්ෂාව සඳහා සම්බන්ධ සියලු ආයතනවල කාර්යභාරය වන නිශ්චිතව හඳුනා ගැනීම, ඒවා පැවරීම අධීක්ෂණය මගින් මාර්ග අනතුරු අවම කරගත හැකි බවත්, රියදුරන්ගේ හා මගී ජනතාවගේ අවබෝධය හා දායකත්වයේද මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවත් මෙම විගණකාධිපති වාර්තාව පෙන්වා දෙනවා.